තථාගත අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන්වරක් වැඩම කොට පරම පාරිශුද්ධත්වයට පත් කළ අපේ පින්බර මාතෘ භූමිය සිංකඩගලපුර වාම දංෂ්ඨා ධාතුන් වහන්සේ වැඩහිඳිමින් මහානුභාව සම්පන්න ආශිර්වාදයක් සපයන අපේ මාතෘ භූමිය විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඩහිඳිමින් මහානුභාව සම්පන්න ශාන්තියක් සදන අපේ පින්බර ධර්මද්වීපය සදා වන්දනීය පරම පූජනීය මිහිතලේ උත්තම භූමියක්. මේ උත්තම භූමිය පුන් පෝදා සිල් සුවඳින් පිරී ඉතිරි යනවා. සුදු අතින් සැරසුණු උවසුවෝසයන් ඒ මහා කාරුණිකයන් වහන්සේ දේශනා කොට වදාළ පරම පිවිතුරු දහම් මගේ අධ්‍යාත්මික සුවය අත්කරගන්නට විහෙර විහාරවලට එක් වෙනවා. සියත රූපවාහිනිය, වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය, සම්මා සම්බුදු සසුන බැබලේවා යන උතුම් පැතුමෙන් යුක්තව සෑම පුන් පොහෝ දිනකම ඒ උවසු උවසයන්ගේ සිත් නිවා පහන් කරන්නට අමාවැස්සෙන් ඔබ හමු වෙනවා. අද නැගෙනහිර පස්යදුන් කෝරළේ අගලවත්ත බෙල්ලන ශ්‍රී ධර්මපාල මහපිරිවෙන් විහාරස්ථානයටයි අපි ඔබ කැඳවාගෙන එන්නේ. එදා වියන්දුවේ ධම්මපාල නාහිමියන් විසින් ආරම්භ කළ මේ විහාරස්ථානය ඉනනතුරුව අතිපූජනීය රන්තුටුවිල සූබිත මාහිමියන් විසින් බෙල්ලන ශ්‍රී ධර්මපාල මහපිරිවෙන නම් මිනි පහනක් බඳු විද්‍යාස්ථානය ආරම්භ කළ පින්බිම බවට පත් කරනවා. ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨ සංඝ පිතෘරයන් වහන්සේලා වැඩ සිටි මේ පින්බිමේ මහා කීර්තියක් අත්වන්නේ කෝට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අතිපූජනීය මහානායකව වැඩ සිට අපවත් වී වදාළ අග්ගමහා පඬිත ආචාර්ය අතිපූජනීය බෙල්ලන ශ්‍රී ඥානවිමල මහානායක මාහිමියන් වැඩ සිටි පින්බිම නිසාවෙන්මයි. උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය මහා මෙහෙවරට කේන්ද්‍ර වී තිබුණේ මේ බෙල්ලන පිරිවෙනයි. වර්තමානයේදී බස්නාහිර පළාතේ උපප්‍රධාන සංඝනායක කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ විනිශ්චයකාරක සභික පූජනීය මාලේවන පුණ්‍යරතන නාහිමියන්ගේ විහාරාධිපතිත්වයෙන් යුක්තව, එවැගේම එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක බෙල්ලන ශ්‍රී ධර්මපාල මහපිරිවෙනේ කෘත්‍යාධිකාරී පූජනීය විද්‍යාපති රාජකීය පඬිත කඹුරාවල රේවත නාහිමියන්ගේ ශක්තිමත් දිරිමත් ආශිර්වාදයෙන් යුක්තව බෙල්ලන පිරිවෙර විසල් මහ මෙහෙවරක් දැයට ඉටු කරමින් සිටිනවා. එවන් පරම පූජනීය භූමියක කලුතර දිස්ත්‍රික්කයේ දිදුලන ගෞරවනීය මහපිරිවෙන් බිමක සිට අෂ්ටාංග සීලය සමාදන් වීම ඇතුළු උතුම් පින්කම් සිදු කරමින් පෙහෙවස් සමාදන්ව සිත් පහන් කර ගැනීමට විශාල පිරිසක් මේ වන විටත් අගලවත්ත බෙල්ලන මහපිරිවෙන් භූමියට පැමිණ සිටිනවා. අපි හැම කෙනාගේම හිත්වලට දැනෙන්නේ පහන් බවක්, පිවිතුරු බවක්. ඒ පිවිතුරු බව ඇසුරින් බුදුහිමි සොයා යන අමාවැස්ස උතුම් වැඩසටහනට ශක්තිය දිරිය ලබා දෙන පිරිසත් කලුතර දිස්ත්‍රික්කයේම රටේ පමණක් නොව විදේශයන්හි පවා ගෞරවයට පාත්‍ර වූ ව්‍යාපාර ආයතනයක් විජය ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම කලුතර දොඩංගොඩ මේ ආසන්නයේ පිහිටලා තිබෙන්නේ අපේ රටේ සිට රටවල් 16කට නිෂ්පාදන අපනයනය කරන, එවැගේම අපේ රසය රටේ සැමට බෙදා හදා දෙන විජය නිෂ්පාදන අපි හැම කෙනාම ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. විජය නිෂ්පාදන ආයතනයේ සභාපතිතුමා අරුණ කොතලාවල මහත්මයා, එවැගේම කළමනාකාර අධ්‍යක්ෂ නිර්මල කොතලාවල මහත්මයාත් අපි ඉතාම කෘතවේදීව සිහිපත් කරනවා. එවැගේම ඇතුල් කෝට්ටේ ශාන්ති ට්‍රැවල්ස් ආයතනය එහි අධිපති සුමිත් පලිහවරණ මහතාත් ගෞරවයෙන් සිහිපත් කරමින් චීවර මාසයේ ආරම්භය සිදුවන මේ උතුම් පුරපසළොස්වක පෝදා පෙහෙවස් සමාදන් වීමට සැදැහැසිතින් සැරසෙන ලෙස අපි ඉතාම ගෞරවයෙන් ඔබට සිහිපත් කරනවා. නමස්කාර පූර්වක ආරාධනය එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක
ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති එවැගේම බිල්ලන ශ්‍රී ධර්මපාල මහපිරිවෙනේ කෘත්‍යාධිකාරී විද්‍යාපති රාජකීය පඬිත අතිපූජනීය කමුරාවල ශ්‍රී රේවත නායක මාහිමියන් වහන්සේට සාදු 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 සදහවර වාසනාවන්ත කාරුණික පින්වතුනි හැම කෙනෙක්ම පෙහෙවත් සමාදන් වීම සඳහා නමස්කාරයේ තෙවරක් කියන්න නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියං පි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි තතියං සංඝං සරණං ගච්ඡාමි අහං භන්ති අජ්ජ ඉමං ච දිවසං උපෝසතං උපවසාමි අත්ථංග සමං නාගතං සීලං සමාදියාමි අත්ථංග සමං නාගතං සීලං සමාදියාමි ඕනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපම දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා පදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ඡ ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී
සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වීරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් අපි කවුරුත් එළුවන් නමස්කාර කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාන් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ නෝපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලායේස භගවතෝ සාවක සංඝෝ ආඋනේයෝ පාඋනේයෝ දක්ඛිනේයෝ කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බතානේසු පදිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකාවත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාද පංගිමේං ඒතේ මහබෝධි ලෝකනාථේන පූජිතාං අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තු තේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දෙට්ඨික නකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 වෙලන ශ්‍රී ධර්මපාල මහපිරිවෙනෙහි විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්මහා සංඝ සභාවේ විනිශ්චයකාරක සභික පස්නාහිර පළාතේ උපප්‍රධාන සංඝනායක අවසරයි අපගේ ගුරු දේවෝත්තම මාලේවන පුණ්‍යරතනාභිධාන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් අවසරයි සදහබර වාසනාවන්ත කාරුණික පින්වතුනි එවගේම සියත රූපවාහිනී මාධ්‍යයේ ගයාන් චින්තක මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ මහත්වරුනි එවගේම විජය ආයතනයේ පැමිණි අධ්‍යක්ෂක මණ්ඩලයේ මහත්වරුනි කාරුණික පින්වතුනි අද වෙල්ලන ශ්‍රී ධර්මපාල මහපිරිවෙනෙහි පැවැත්වෙන මෙම දවස පුරාම පැවැත්වෙන විශේෂ ධර්මදේශනාමය භාවනාමය පුණ්‍යක්‍රියා කටයුතු සඳහා පැමිණිච්ච සියලූම පින්වතුන් ශ්‍රී ධර්මපාල මහපිරිවෙන වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් මෙත්සිත් පෙරදැරිව පිළිගනු ලබනවා. අද දවස අපිට ඉතාම වැදගත් උතුම් පුරපසලොස්වක් පොහෝ දවසක්. මේ වපුර පසලොස්වක් පොහෝ දවස
එදා ඇසලපුර පසළොස්වක් බොහෝ දිනෙහි වස් සමාදන් වූ උපසම්පන්න සියලුම භික්ෂූන් වහන්සේලා අද දවසේදී එක් ස්ථානයකට පැමිණ තමන්ගේ උපෝසත කර්මයන් සිදු කරලා මහා සංඝයාගේ සමගිය සංකේතවත් කරන ඒ පොහොය කටයුතු සිද්ධ කරලා උපෝසත විනය කර්මය සිදු කරලා මහා පවාරණයෙන් පවාරණය වෙන උතුම් වූ පුරපසළොස්වක් බොහෝ දවසයි මේ පුරපසළොස්වක් බොහෝ දවස. ඒ නිසා අද දවසේදී අපිට හැම කෙනෙකුටම ඉතාම වැදගත් සාසනික වශයෙන් වැදගත් කරුණු රැසක් සිදු වෙච්ච තවත් උතුම් පුරපසළොස්වක් බොහෝ දවසක් හැටියට අද දවස අපිට සිතන්නට පුළුවන්. එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සමීපයේදී රැස් වූ මහරහතන් වහන්සේලා අතුරින් සැරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ හැටියට තනතුරු ප්‍රදානය කරපු දිනය මේ උතුම් පුරපසළොස්වක් බොහෝ දවසයි. ඒ වගේම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ප්‍රෝජ්ජාව ලබා ගත්තා වූ උතුම් වූ පුරපසළොස්වක් බොහෝ දවසත් අද දවසයි. මේ විදිහට ගත්තාම ශාසනික වශයෙන් ඉතාම වැදගත් උතුම් පුරපසළොස්වක් බොහෝ දවසක් හැටියට අද දවස අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ එක්කම අද දවස තුළ වැදගත් වෙන කරුණු රසක් අතුරින් මේ කඨින චීවර මාසය, එහෙම නැත්නම් අද වස් පවාරණය වුණාට පස්සේ මේ මහා සංඝරත්නයේ වස් ආරක්ෂා කරගන්නා ලද විහාරස්ථානවල පින්වතුන්ට පුළුවන්කම තියෙනවා අද සිට එළඹෙන මේ ඊළඟ පුරපසළොස්වක් පොහෝ දවස දක්වා මේ කාලය තුළදී හැම විහාරස්ථානකම කඨින මහා චීවර පූජාවක් සිදු කරන්නට. හැබැයි ඒ කඨින මහා චීවර පූජාව සිදු කරන්න පුළුවන් බව දැනගන්නේ අදයි. ඒකට හේතුව තමයි සාසනික වශයෙන් අද දවසේදී තමයි වික්ෂුන් වහන්සේලා දැනුම් දෙන්නේ මම ඒ සමාදන් වූ වස ආරක්ෂා කරගත්තා කියලා. ඉතින් ඒ නිසා ඒ වස ආරක්ෂා කරගත්ත වික්ෂුන් වහන්සේලා අද ප්‍රකාශයට පත් කරනවා අපිට මේ මාසය තුලදී කඨින චීවර මහා පූජාව දායක පින්වතුන්ට සිදු කරගන්නට පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඒ බව දැනගන්නා දවසත් කඨින මහා චීවර පූජාවන් ආරම්භ වෙන දවස හැටියටත් සඳහන් කරන වෙන නිසා අපි විවාහාරයේ අද දවස චීවර මාසය හැටියට සඳහන් කරනු ලබනවා. ඒ නිසා මේ චීවර මාසය තුල වසරකට වරක් අපට සිදු කරගන්නට පුළුවන් ඒ මහා පින්කම් අටමහා පුණ්‍යක්‍රියාවන් වල පළවෙනි එක කඨිනට්ඨ පරික්කාරං ආදී වශයෙන් සඳහන් වෙන කඨින මහා චීවරයක් පූජා කිරීමේ අවස්ථාව එක විහාරස්ථානයකට වසරකට එක වතාවක් පමණයි ලැබෙන්නේ. ඒ නිසා ඒ උතුම් මාසය අද දවසින් ආරම්භ වෙන බවත් සිහිපත් කරන්නට ඕනේ. එවන් උතුම් පුරපසළොස්වක් පොහෝ දවසක තමයි ඔබ හැම කෙනෙක්ම මේ අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වුණේ කියලා සතුටටපත් වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා අද දවස පුරාම විවිධ වැඩසටහන් මේ විහාරස්ථානයේ සිට පැවැත්වෙනවා. ඉතින් ඒ සියලුම කටයුතු වලට සහභාගී වෙනමින් සිහිපත් කරවමින් මේ මොහොතේදී අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වීමෙන් තෙරුවන් නමස්කාර කිරීමෙන් අද පොහොයේ දවසේ වැදගත්කම පිළිබඳව ඔබේ සිත යොමු කිරීම තුළින් ජනිත වූ සීලෝම පුණ්‍ය සම්භාර ධර්මියෝ මේ විහාරස්ථානය ආරක්ෂා කරන විහාරස්ථානට අධිග්‍රහිත අපි බෝධිදුම රාජානන් වහන්සේට අධිග්‍රහිත විශේෂයෙන් මේ තුන් මාසයේ පුරාම අපි ඊයේ රාත්‍රියේ දක්වා මහා සමයේ සූත්‍ර දේශනාව සජ්ජායනා කරා හැම සෙනසුරාදා දිනයකම සිය ගණනක් දායක පවුල් ඒ වෙනුවෙන් සම්බන්ධ වුණා. ඒ නිසා මේ බෝධිදුම රාජානන් වහන්සේට අධිග්‍රහිත වූ නව දේව කොට්ටාසයක් දේව සමාගමක් මේ වස් කාලය තුල ඇති වුණා. ඒ දේව මණ්ඩලයත් අපි මේ වෙලාවේදී සිහිපත් කරවමින් මෙතෙක් කාලයක් විහාරස්ථානය ආරක්ෂා කරපු සම්යද්දෘෂ්ටික මහේසාක්‍ය මහානුභාව සම්පන්න ඒ දේවතා සමූහයත් මේ වස් කාලය තුල මහා සමයේ සූත්‍රය සජ්ජායනා කරන අතරතුර මේ විහාරස්ථානයේ අධිග්‍රහිත භාවයට පැමිණියා වූ ඒ සියලුම දේව සමූහයාටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන් සුවයෙන්ම
සනසීමටම පත්වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ ලබාගත් ආසීලුම් පුණ්‍ය සම්භාර ධර්මයන් අප බෙල්ලන විහාර ගණේ අපවත් වී වදාළ අතිගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේලා, නායක හාමුදුරුවන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. මේ වස් කාලයේ ඊයේ රාත්‍රියෙන් අද දවසෙන් අපි අවසන් කරනවා. ඒ නිසා අද දවස තුලදී අපි මේ විහාරස්ථානයේ මේ වසරේ වස් සමාදන් වෙලා තා සාර්ථකව කටයුතු නිමා කරනවා. ඒ නිසා අපිට මේ මොහොතේදී මුලින්ම මේ පුණ්‍යානුමෝදනාවේදී සිහිපත් වෙන්නේ මේ විහාරස්ථානය 1853 දී ශ්‍රී ධර්මපාලාරාමේ නමින්, බෙල්ලන පන්සල නමින් ආරම්භ කරපු මේ විහාරස්ථානයේ මුල්ම ලොකු හාමුදුරුවන් වහන්සේ තමයි අපවත් වී වදාළ වියන්දුවේ ධම්මපාල ලොකු හාමුදුරුවන් වහන්සේ. ඉතින් ඒ නිසා අපි මේ දවස් කාලයේදී හැමදාම උන්වහන්සේව සිහිපත් කරන්නට ඕන. සිහිපත් කරලා පින් අනුමෝදන් කරා. අද දවසේදී මේ විහාරස්ථානයේ මුලින්ම දායක පින්වතුන්ගේ ආරාධනාව පිළි අරගෙන ඉතා කුඩා පන්සලක විහාරයක පළමෙනි වස් ආරම්භ කරපු වියන්දුවේ ධම්මපාල ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු කොට ඇති, ඒ වගේම ශ්‍රී ධර්මපාල මහා පිරිවෙන ආරම්භ කරපු අපවත් විවදාල අතිගෞරවනීය රන්තොටුවිල ශ්‍රී සෝභිතාභිධාන අතිගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේගේ සිට අවසානයේම අපවත් විවදාල අතිගෞරවනීය බෙල්ලන ඥානවිලාභිධාන අතිගෞරවාර්හ මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කොට ඇති ඒ සියලුම මහා සංඝ රත්නයේ විහාර ගණේ අපවත් විවදාල සියලුම ලොකු හාමුදුරුවන් වහන්සේලා, නායක හාමුදුරුවන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. දිවිසුරු වඩ වඩාත් වර්ධනය කරගනිත්වා. අමා මහ නිවන් සුවයෙන්ම සැනසීමටම පත්වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ මේ විහාරස්ථානය ආරම්භ කරන්නට පළවෙනි පස්පිඩැල්ල කපමු මොහොතේ සිට අද තීන අති රමණීය මේ විහාරාංග සහිත වූ අද දවස දක්වාම මේ විහාරස්ථානය දියුණු කරපු, අතහිත දුන්න, විහාරස්ථානයේ වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයට සිව්පසෙන් උපස්ථාන කරලා මිය පරලව ගිය ලංකාවාසී ලෝකේ ජීවත්වන් සිටියා වූ සියලුම දායක දායිකාවෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත වාසනාවන්ත කරගනිත්වා. අමා මහ නිවන් සුවයෙන්ම සැනසීමටම පත්වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ මොහොත දක්වාම විහාරස්ථානට දායකකාරකාදිකම් කරලා මිය පරලව ගිය සතර පේරුවේ සියලුම දායක දායිකාවෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අද දවසේදී මේ සිල් සමාදන් වෙන, පෙහෙවත් සමාදන් වූ ඔබ නමින් මිය පරලව ගිය සියලුම ඥාදෑයොත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලව ජීවිත වාසනාවන්ත කරගනිත්වා. අමා මහ නිවන් සුවයෙන්ම සැනසීමටම පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ හැම කෙනෙකුටම තුන්රුවන්ගේ ආශිර්වාදය, ආරක්ෂා, රැකවරණ සැලසේවා. දේව ආශිර්වාදය, දේව රැකවරණය, නිදුක් නිරෝගී භාවය සැලසේවා. ඒ වගේම මේ වැඩසටහන් අද ලංකාව පුරාම, ලෝකේ පුරාම දකින්නට ඒ ධර්ම දාණය දෙන ලබන්නා වූ සියත රූපවාහිනී ජාලයටත්, එම කාර්ය මණ්ඩලයටත්, ඒ වගේම අපේ අසල්වැසි ව්‍යාපාරයක් වන විජය නිෂ්පාදන ආයතනයේ සභාපතිතුමන්, කළමනාකාර අධ්‍යක්ෂතුමන්, ඇතුළු කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් හැම කෙනෙකුටමත්, ඒ වගේම මේට සහභාගීත්වය දක්වන බෙල්ලන ශ්‍රී ධර්මපාල මහපිරිවෙනෙහි සියලුම පාර්ශ්වයන්වල දායක පින්වතුන්ටත්, අප හැම කෙනෙකුටමත් මේ පින අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන් සුවයෙන් සැනසීම සඳහාම ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ධර්මය සහ විනය මත සකස් වූ සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් කහ සිවුර පෝෂණය කරන, ගිහියන් පෝෂණය කරන මේ උතුම් පුණ්‍ය භූමිය එදා ෂඩ් භාෂා පරමේශ්වර, තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන්, විද්‍යා චක්‍රවර්ති, ගුරුළු ගෝමින් වැනි විදක්ත පඬිවරුන් බිහි කළ සාම්ප්‍රදායික අධ්‍යාපන විවිධාංග ක්‍රියාවට නංවන බෙල්ලන මහපිරිවෙන, බෙල්ලන ශ්‍රී ඥානවිමල මාහිමියන් වැනි ශ්‍රේෂ්ඨ මහානායක මාහිමියන් වහන්සේ නමක, ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥයන් වහන්සේ නමක බිහි කළ මහපින්බිමයි. මේ මහපින්බිමේ අෂ්ටාංග සීලය සමාදන් කරවීම සහ අනුශාසනාව පැවැත්වීම සිදු කරනු ලැබුවේ බෙල්ලන මහපිරිවෙනට ආලෝකයක් වන එහි කෘත්‍යාධිකාරීන් වහන්සේ, එක්සත් රාජධානී ප්‍රධාන සංඝනායක, ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති, විද්‍යාපති
රාජකීය පඬිත කමුරාවල ශ්‍රී රේවත නායක මාහිමියන් වහන්සේ. උන්වහන්සේට කරන විසල් මෙහෙවරට අපි සාදුනාද පවත්වා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. විජය නිෂ්පාදන පුද්ගලික සමාගම කළුතර මේ ගමට ආසන්න ගමක පිහිටලා තියෙන ජාතික ජාත්‍යන්තර විශිෂ්ටත්වයට පත් වූ ආයතනයේ කාර්ය මණ්ඩලයේද පෙහෙවස් සමාදන් වීමට අද බෙල්ලනට පැමිණ සිටිනවා. සම්බන්ධීකරණ විධායක අජිත් මද්දුමාගේ මහතා ඇතුළුවේ කාර්ය මණ්ඩලයේ පිරිස අතුරින් පරිෂ්කාර පූජා කිරීම සඳහා අපි ආරාධනා කරනවා. සම්බන්ධීකරණ නිලධාරී රංජිත් උඩුගම කෝරාල මහතාටත් ඒ වගේම ධනුෂ්ක සඳුන් මහතාටත් විජය නිෂ්පාදන පුද්ගලික සමාගමේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේද කෘතවේදීව සිහිපත් කරමින් දැන් පරිෂ්කාර පූජා කිරීම විජය නිෂ්පාදන පුද්ගලික සමාගම වෙනුවෙන් මෙතුමන්ලා විසින් සාදුනාද මැද සිදු කරනවා. සාදු සාදු සාදු. ඇතුල් කෝට්ටේ ශාන්ති ට්‍රැවල්ස් ආයතනය අමාවැස්ස සියම් වන්දනාවට ලබන පුන් පෝදා අප කැඳවාගෙන යන එම ආයතනයේද අපි තම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔවුන් දඹදිව බුද්ධගයාවේ බුද්ධගයා කඨින මහපින්කමටත් සූදානම් වෙනවා. ඒටත් ඔබට සහභාගී වීමට අදහසක් තිබෙනවා නම් ලංකාවේ තියෙන හොඳම විශිෂ්ටතම සංචාරක ආයතනයක් වන්දනා ආයතනයක් සේ සැලකෙන ඇතුල් කෝට්ටේ ශාන්ති ට්‍රැවල්ස් වෙත ඇමතුමක් ලබා දෙන්න 0711 376 376 0711 376 376 ශාන්ති ට්‍රැවල්ස් දුරකථන අංකය. අපි තවත් ටික වේලාවකින් බෙල්ලන මහපිරිවෙල්දී ශීරපායාස සහිත උතුම් සම්බුද්ධ පූජාව තථාගතයන් වහන්සේ වෙත පූජා කිරීමට එකතු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.